කෙනෙක බට කියන්න පුළුවන් අප හෝ මෙයට හරියට තරහා යරවානේ මේ හැමතිස්සම තරහාරගෙනෙනන්නේ බොහමනන් තරහරගන්න බෑ ඒවගේ දේවල් ජීවිතයේ යම් කිසි කාලවකවානුවක හෝ ඔබ හලා ඇති එහම නැත්තන් ඉදිනෙදා හනුවවෙන්නටත් පුළුවන් මේ හරි තරහකාරය කුකුල්කන්දිකාරෙක් හැමතිෙස්සේ එම තරහා ගන්න එක අපේ සතුටට බාධාවත් අපි ජීවිත ගමනට බාධාවද තරා එනවද තර යනවද නැතන් අපි තරහ ගන්නවද ගත්තාහම අපට ඇතිවෙන්න පුළුවන් මානසික ප්‍රශ්න මනවාද. ඒම නත්තං අපිට සාමාජික වශයෙන් ඇතිවෙන්න පුළුවන් ගැටුලුනවාද. අපිේ ජීවිතය තුළ අප ඉදිරි ගමනට අපි දියුණුවට ඇතිවෙන්න පුළුවන් බාධමනවාද. දැන් අපි කතා කරන්නේ ගැන. තරා ගැන කතා කරන්න අද මේ විශේෂන්ගේ හරහා අපි මේ මැදිරියට කැන්දා ගත්තා බොහොම ගෞරබෙන් ඔහු මනොච්චිකිස්සක කවමාල්දදිස් සෙල්ලවා ම හතා අයිබෝන්ස බදෙසන බන් බුදෙසන. ඔව ගොඩක් වෙලාවට කල්මල් මහත්මයා මේ බෝෝධනෙක් හිතාගෙන ඉන්නවා මේ අපිට තරහා යන්නේ නැහැ. අපි තමයි හොඳම මිනිස්සු. හැබැයි මේ ලෝක ඉන්න හැම කෙනෙක්ටම තරහා යනවානේ එක ොහතක කොයි හැරි වෙලාව කොච්චරිවිසිග හිටිය රහ යනවා ත්තටම අපි කියමු මොකද මේ තරහ කියලා කියන්නේ කියලා මුලින් අප එක පාදගෙනමු.හොඳ තරහ පිළිබඳ ද ූලි විග්‍රහකට කියයෙනකුට සාමාන්‍යයෙන් මානසික ආවේක කියලා කියන්නේ. එක අපට විධ ෝණවෙලින් නිර්වචනය කරන්න පුළුවන්. සාමාන්‍යෙන් කොහම වුණත් පුද්ගල ජීවිතයක් සාර්ථක කරගන්න නම් මානසික ආවේක කළමනා කරණය කියන එක ඉතා වැදග. එතකොට මානසික ආවේක කියල කියනකට එනවා මානසික කියල වචනය. දැන් ඔබ මම හැමෝම දන්න බොහම පැහැදිලි දෙත්තියෙනවා. අපේ කායක නිරෝගී භාවය මානසික නිරෝජීතාවයටත්. මාන්සික නිරෝගීතාවේ කායක නිරෝගීතාවේයටටත් කියන මේ දෙක අතර ීන අන්තර් සබඳතාවයක් එතුට මේ දෙකේම බලපෑම එක එකකට අන්‍යෝනය ක්‍රියා කරනවා. එතකොට මේ හය මනස කියන මෙ මේ දෙකටම බලපෑ ඇතික කරන්න පුළුවන් ගනේ කාරණයක් තමයි මේ මානසිකායක කියන. එතකොට තිෙන් බද් දර්ශනයගත් ොතුන් බෞද්ධ දර්ශනයේ මේ කියන තරහ ගැනීම ආේගශීලී බව කියන එක විග්‍රහ කරනවා ආකාර දෙකකට. එකක් තමයි. පුද්ගලයක අඳුරෙන් අඳුරට යොමු කරන කාරණයක් වශයෙන්. එකයන්නේ පුද්ගලයා ඉන්නේ අඳුරේ පුද්ගලයා යන්නේ අඳුරට මේ එක විදිහ. එතකොට අනෙක් කාරණය තමයි අනුන් විසින් කරන ලද කිසිම් වර්දකට අපි අප වෙත පනුණවාගන්න බන දඩුවමක් වශයෙන් තමයි කිය කියන්න. එකඇනේ මේ වරද කරන්නේ අනුන්. එ අනුන් කරන වරදට අපි වරද අපේ පිටදාගන්න වගේ වැඩක් එකන්න කහෙත්ම අපිට අදාහල නැති දෙයක් මේ අපිට අප ගැනම තරහයන්නේ නැතිද. අපි අපි ගෙනම තරහ ඇන්නත් පුළවා. දැන් එත නත් එතන දැන් බහොම ගැමරින් ගත්තාගෙන් පස ඒ එක අනවශ්‍ය දෙයක් ඒ තවරහරන් තමයි වුරින්දම තමයි ැන අපිට අපි ගැන තරහා යන්නේ ගොහ ොක් කියලාට බ පොඩක් ැමරින් හිතරබලඩ සංසධනයට යාම තුළින් අනුන් කරනද අපිට කරගන්න බැරුණගෙන් පස්ස. අපි අපි ගැන තරාහිතයෙන් නැද්ද. සංසන්ධනයේ නිසා තමයි ගොඩක් කියලාට අප අපි ගෙනම දර ඇති කරගයි. එතකොට දැ මේක ගැන කතා කරන්නකොට දැන් ඔබ කිව්වත් වගේ. රහ පිළිබඳ තියෙන මි්‍යයා මත තියෙනවා දැන් සාමාන්‍යෙන් අපි දන්න දෙයක් තමයි අපි රියේලේටික කතා කරන්න නං අපි අතාර්ථය කතා කරන්න නං. ඉස්සල්ල අපි මුලාවෙන් මිදිලයින්ටපෙක්. මිත්‍යයා මතවලින් බැහර වෙන්නතුව අපිට කවදාවත් යතාර්ථ කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා තරහ සම්න්ධනුත් තියෙන මි්‍යාම තියනවා. ඒෙවල්වල කතතා වෙන යිවාම්මලහම කියෙනවා කපුතාර තරහැනෝ තාත්තගේ ජන්මගති පරම්පරාවග කියලා ර අනිවාර් මේ ඉතාම ප්‍රයෝගි කතාව සාමාන්‍යයෙන් අපිට එදිනිදා හන කතාවන්නේ නදම හවා හවා හරි ඉතකොට ඇදැ මේ මිත්‍ය මතවල පලවිනික තමයි ඔබ ඒක මූලික විග්‍රහහි ගත්තා නේත්‍ර මූි හැඳින්වීමේදී. සමහරු හිතනවා දැ තරහ යනවා කියන එක අසාමාන්‍යදයක් කියලා. දෙ මේක අමුතු කතාව අපි පාලනය කරන්න කිය දෙෙනකුට දෙ අපිකින්න තරහ යනක සාමාන්‍යය කියල් ඇත්තරම තරහ යැක සාමා්‍ය. සාමාන්‍ය ප්‍රග්‍යා මනුස්සයකට තරහහා නොයනොනන් තමයි ැටලුව. එතකොට මෙතන අපි මේ විද්ධ මත තුලින් අපි බලාපොරොත්වෙන්ඩෝනි මේ තරහා යනවා කියන එක නැතිකරන එක නිමින්. ඒෙම කරන්න්න බෑසාමානිිමනුසෙකුට නමුත් අපි හැකියාවක් තියන විද්වත් මඟ පින්නේ මක් කරන්න. ඒ පුද්ගලයාට තරහා කාලමනා කරණය කරන්න කොහොමද. තහ පාලනය කරගන්න කොම කියන පිළිබඳ අපි දෙනවාත් දෙන්න පුළුව. ඉතින් ඒ කරන්න පුළුවන් දැ ගඩක්වෙලට කට්ටීමට කතා කල්ලගෙන සේමට තරහ හැනවින්. ට තරහැක නැ කරල දෙන්නකු ඇත්තර මික කරන්න පුලුවන් ඇද තරහය අන්නෝ අවස්ථා තිය වාරෙන්ම තරහ කියලා කියන්නේ ජීවවිද්‍යාත්මකව වගේ අපිට අපිට දීල තියෙන රි කියන අපේ ආරක්ෂාවට අපිට දීල තියෙන නිකං මකදද අව්‍ය වගේ අර කතාවට කියනවාවන මේ නැ කියල එක පාරක්හරි පෙන පු් පල පෙන්න්නව නිමනත දරමිටි ඳි දන්නේ නිමාර මේ කතාව හරියට මහරි ඒකයන්න මේක අපි අපේ සුබසිදධ සඳහම තමයි තරහ පිළඟ තියෙන්න්නේ අපි හැකියාව තියන්නවා මේක නිසිසාආකාරයෙන් කළමනා කරය කරගන්න. ඉති ඒකට තම මේ මඟ පින්වීම අශවෙන්. දෙවනි කාරණය තමයි ගොඩක් අහිතාන්ඉන්නවා දැ ලමනාරණය කියෙනෙ අප උගන්නකුන් පස්සේ කළමනා කරණය කියලා කියන්නේ තමන් ඇතුලතින තර හා එල්ලියට ප්‍රදර්ශනය කරන්න නැතුව තමන්ගේ ඇතුලි හිරකරගන තමන් ඇතුලින් මඳුවන කියලා. පොඩි ඇක්ච එකක් දෙනව සමාජත ඒ ඇන්නේ දැමම හිතන්නක තරහ එෙනවා. දෙම රහලමනාරන්නේ ගැන පොත් කියවල තියනවා ම දේශ හල යනො මේ වැඩසරන් බල තින කියලා තියෙනවා තරහාව එලි පදශනය කරන්න දෙපා කියලා. මොකද කරන්නේ. එලීර් ප්‍රදශනය කරන්නේ සිත ඇතුලේ පාර 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 අ තරහ මොකද කරන්නේ ගැෙනෙනවා. මේක ඒ පුද්ගලයට වගේම අර අනිත් පුද්ගලයෝග දෙපාර්ශවයටම වක්‍රාකාරව බලපෑම් කරන පුළුවන්කාරණය. මොකද හේතුව. මේක ජීවවිද්‍යාත්මකෝ ප්‍රබලවම මේ තරහ ගන්න පුද්ගලයට බලපාන. බලාානෙ කොහොම කියෙ එක පිලට කතා කරමු දැම තරහව ඇතිවීමේ ජීවිද්‍යාතක පසුිම යනවවාේ ඒ තරහ ඇවීමේ ජීවිද්‍යාත්ක පසුවීමේදී නේත්‍ර වෙන්නේ. සාමාන්‍යෙන් තරහව කියන එක තුළින් අපි තුළ නිර්මාණය වෙනවා අපි තුළ ශාව වෙනවා ආතති හෝමෝන. ආතති හෝමන. තරහාව ආතතිය මොකත් මිකතින සම්බන්ධය ඒ සම්බන්ධය අපි කතා කරමු. අරහවත් එක්ක අපේ ඇගේ ජනයවෙන්න ආතති හෝෝන් ආතති හෝමෝන කෙල ැන සාමන්‍යෙන් අපි කියන්නේ ඇඩනලන් නොඩලල කෝටිසෝල් ලගේ හෝමෝන. එතකොට මේ හෝමෝනෝල ප්‍රියාකාරත්‍යත් එ මේ හෝෝන අපේ රුදිරිෙක තුව නෝ. එතකොට සාමාන්‍ය නත්‍ර හතිදේ ෆයි් ල් ෆයි ෆ රස්පෝන් එක මේ රස්පොන් එකන්න නොවෙලාට දැන් උදාාරයක් වශයෙන් හිතන්න දැ නේත්‍ර පස්සේ අද ගෙදරයන්නකුට. සැර කොහරරි ඊට ගෙදරක ටපු බල්ල දුවගෙන නේත්‍ර මද කරන්න මනදුවන ද දුවනවා නේත්‍රට දුවන් තැනක් නෑ ඉස්සර හැ තියෙනවා තාප්පයක් පොඩි තාපයක් තියෙනවා. ඒක විතරමයි වාඩේ අන්ද දය තැන මොකද නේත්‍ර කරන්න ැති හොඳ ගලක් කරගෙන ගහන් කයි ගහන්න වෙන්නේ හැබයි නේත්‍ර හම දෙයක් දෙකරන නැද සමහර අවස්ථා තියෙනවා පී අපිට නගින්ට බැරි තාප නගිවාපිී ඒ තරන් එනවා ශක්තියඇඒ ශක්ති කොහෙන්දාව. රය ඇන්සි ක් අන්න හොඳ තැනක්. ශක්තිය ශරීරය ඇතුළෙන්ම මේ ආතති හෝමෝණ කියලා කියන්නේ. අධධි ශක්තියක් අපේ ශරීරය තුළ ජනය කිරීමට සමත් හෝමෝන එතකොට අරකිව්ෝගේ බල්ලි දුවගෙනෙනකට අපි වේගෙන් දෝගෙන ගීල් අපිට තරණය කරන්නට බැරිගත් අපි නගිනවා නම්. ගින්නක් ඇති තියනවා. මරැක් ඇතුලේ ැන් ඒ හදාලා තියෙන දොර ජන ොක්ොම හොඳ ුෘත්ත යේක් ලීවලින් හදපු දොර ජන දන් යන්ඩ අපිට දොර මේ විත්ති කඩ්ඩ බෑමකද පි කරන්නේ ත ගනල මොන පනිනවා. ඒ වගේ අපි කොහොමාරි උත්සාහ කරනවා ඒ අර අච්චර හයියේ දොරවල් ජැනල් හඩන්ද. ඒවගේ හදිසි අතුරක්සිදුව වනවා හදසි අනතුරක්සිද වෙලක් පුද්ගලයෙක් පාරය වැටලා අධිකලස ලේ වහනය වීමින් පවතිනවා කෙල හිතන්න. ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් ගෙදර මේ කිලෝපනයි හාල්මි උසගඩ පැරි මනුසය කිලෝ හැත්තෑ ඇසු මනුසේ උත්සල මොකදකරන්න වාහනවට දාගන්නවා. ඔවුන් රෝහල් ගත කරනවා. එතකොට අදි ශක්තිය කොහෙන් දෙන ත්‍රාවේ මනසෙන් එක මනස මනසිම් පෙළමීමක් කරනවා අනිත් එක එතන කායක ශක්තියක් නිර්මාණයවෙන් ඒ කායක ශක්තිර පදනොම් මෙන කොතනීද. ඒ කායක ශක්තිය පදනම තමයි අර ආතති හෝමෝනවල බලපෑන්ම. එසකොට හැම වෙලේම තරහයන්න නැත්තං සාමාන්‍යෙන් ඉඳහිටනන් තරහයන්න ච්චර සැල කිවුතු ත්යක් නෙම ඒක. එක පාලනය කරන්න පුළුවන් මට්ටමක් කියනක ැ අපි හෝප්ස් එන්න පෙනේද. එක කරන්න පුළුවන් දෙයක්. සි තාම සර්ල ක්‍රම වේදමිවට තියනෙ නමුත් උග්ඩ ලෙස තරහයනවනා. අනිකං අපග හැම වෙලේම තරහයනවන. හොඳක් කිව්වත් රහයනවන. අන්න ඒක තමයි අරාප කියපු අයහපත් පැත්ත නිර්මාණය කරන්න? දැන් ඔබතුම සඳහන් කරපු ආකාරයට ගොඩක්කායට තරහ යන්නෙමනෑ ඇල්බතුරත් නිවල බොන්න කෙලාප කියන්නේ ඒ වගේ තමයින්නේ හැබ ඒගේ කෙනෙක්ට තරහ ගියොත් සමමාර විට නිතරමත් තරහයනයටත් වැඩේ ටිකක් කන්ටෝල් කරගන්න මාවරතත්වය යන. දම රහත් ප්‍රබේද තියන පුළ ශයිලිය යන පුවා කෙනෙක්ට ඉද හිටල තරයන කෙක්ට නිතරම තරහයන කෙනෙක්ට හොඳක් කිවොත්තරයන රහ නර්කදයක් කිවත් තරහයනවා සමහර විට? තරහා කියලා කියන්නේ අපිට අවශ්‍ය දෙයක් වනාට මේ ශෛලීන් තුළ අපිට පාලනය කරගන්න පුළහමටම්සා බැරිමටමත් ඇති පිනිස් අතාරම යි ශෛලීන් ප්‍රබේදයන් තියෙනවොද කියන කියවා. ඕ ඇතටම හොඳ ප්‍රශ්නයක් ඒක ඒ කියන්නේ ැ අපි කි්වා මේක ප්‍රබේදධ තියනවා පැදිලුම් ප්‍රේද තියෙනවා දැන්ටෙන්වේ ෝ ෝකම් ඇංග කියලා පොතත් තියෙනවා. ඒ පොතේ සඳහන් කරනවා මේ තරහයා මේ ශෛලීන්. වේස් ආකාර දහයක් බඳව. එතකොට මේ දහය තුළ අර ඔබ කිව්ව වගේ ප්‍රබලතාවේ මත ඒවගේම අදාළ පුද්ගලයා මත ඒවගේම ඔහු ජීවත්වන පරිසරය මත පදනම් වෙලා නිර්මාණය විච ශෛලීින් දායක් මේක. දැන් අපි බලමු සාමාන්‍යෙන් දැන් අපි කිවනි සාමාන්‍ය මනුස්සේෙක්න තරහ යනම්. දැන් එතකොට මේ කියන ශෛලීන් දහයෙන් අපි අටක්පිළි මඳ වැඩි විග්‍රහැක් කරමු මේ දහයෙන් එකක් හෝ ඔබටත්ති නො මටත්තියනවා. දි සාමාන්‍ය මිනිස්සුැි බලපයක් ත් ළන් අනිවාරයෙන් පුළුවන් කීපයක් තියෙන්නත් පුලුවන් ඒ කීපයක් තියෙනකුට ඒකෙත් තියෙනවා වැඩි ප්‍රබලතාවයක් තියන එක එතකොට ඒ අප තේරුම්ගන්න ඕන එකක් හෝ කීපයක් ඒ කීපේනුත් වැඩ ප්‍රබලතාවයක් තියන එකක් හෝ දෙකක් හොඳ එතකොට මේ ශෛලීන්ගෙන් අපි ඉස්සලම කතා කරමු මෙින්න මේ සඟවාගත් තරහාව කියන එක මොකත් සඟවාගත් තරහාව කියද නේතරට සංවාගත් තරහාව කියනකුට මොහදමතක්කේ කවුරුහරිගැන තරහත් තියනවා කවදහරි දවසක වැඩේ දෙන්න කියලා හිතේ අද කරගෙන ඉන්නවා. දැන් ඕක හොඳ මුදදාාරයකින් අපට පැදිලි කරන්න පුලන් මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ පන්ති වාරීභාගේ පලවිනිය සහ දෙවනිය. දැන් දෙනිිය බොහෝවිට පලවිනිහගින් පරාදවෙන්නේ ලකුණෙන් දෙකෙන්නේ. දැන් දෙවනියත් ලොකු තරහක්තියනවා පලවෙනිත් එක්ක නමුත් කොයිවෙලාපත් තියනවාද ඇයි උමට වඩා ලකුණත් කීලිවරලා. කියන්ඩ යනවද කියඩ යන්නන්නේ ඇති මුත් එතැන සැඟවේ ක්‍රියාවේදෙන තරහක් තියනවා ක සමාජ ොෝතැංගල යනකව නිවා රම යවා දැි බ සමාජීතයන තවයි එක ප්‍රබල ස්ථානය අපි ගමු ගොඩාක්වෙලාට මට කතා කරන පුද්ගොලයෝ කියනවා ගොඩාක් අය විවා වෙනවා විවාහ වනාගෙන් පස්සේ ත අ තමන්ගේ පාට්නගේ තියන වැරදි හදාගැනීමේ බලාපොරොත්වන් විවා වෙන ඉන්නවා ගොඩාක්ක ඉන්න ඒක ඇන්නන්නේදැ වැරදි දකිනවූ. වාහයවිමින් පස්සෙ මේ සියලුමදේ මං නිරාකරණය කරගන්නවා කියලා විහා වෙනවා. එතකුට විවාහ වෙලත් ඒ පුද්ගලට බැරි වනොත්. අර ප්‍රශ්නටික මනද සමනය කරගන්ඩ ඔවන්ම පාලනය කරගන්ඩ මොකක්ද වෙන්නේ. තරාවක්තියනවා. ඇයි! මම ඔබ පිළිබඳ විශ්වාසයෙන් මේ ගමනාවේ. මඇවිල්ත් බ පාලනි කරගන්නමට බැරිවුණ පාලනය කරගනීම කෙනනෙ සම්ූර්ණ පාලේ තමන් ඇතරගන්නවා කිය එක එක කරන්න බැරිදයක් නමුත්න් අර කිම විදින් කොටල් නැතම් පුද්ගලේ තන ගැටලුවක් එතන ගටලුවක් තියෙන ඉතින් අන්න හෙමවෙලාවට සැඟවේක්්‍රියාවේදෙනව අරහාවක් නමුත් කවදාවත් කියලා ගැටුම් ඇැතිකරගඩ යන්නේ මොකද අපිදන් වවාහා වෙලා. ජිකාරස්ථා තුළත් මෙවැනි තහතියෙන පුලුවන් රම දැ අපි අර කිව්ව පන්තිය පලවිනිය දෙවන කතාවගේෙන කවදාවත් තමන්ගේ ද ඉහර නිලදාර්යත්තෙක් කොච්චර තරහත් තිබ ැටු මැතිරගඩ යන්නේ ැටු මැතිය කරගන ආයතනෙන් එලිටයන අඉන්නවා නමුත් අතන ඇතුළට ගැටු මතිකරගෙන ඉන්නබැන් ම කියනද නිවැරදි ේ එලියටයන න්න පුළුවන් ඇතුළට ඉට ඇ එතකොට ඊළගකාරණය තමයි ෂ්‍රනික තරහදම ෂනික තරාව කියනකත්තෙක් ඔබට දෙන්න ස් ිලි එක මොක්. රහයි ඒලඟ මෝතතින් හිනවෙලා ගතා කරන්නපුල වගේක පරයි. න ඒ කියන්නේ මෙහෙමනි බක්මහාකුණු දෙැකල තිේ නොද. බක්මහකුණ කොයි වගේ ඔක්කො විවරයි හ ඔක්කොම වරයි ගනතුරක් ආවා ඔක්කොම ගහගන ගිය සියල්ල සුනු විසුන් වෙලා ගියා හිට පස මොකද වෙන්නේ අප රාධගේල හිතනවා. එක මෝතන් එකක්ෂනයෙන් එක මිනිිතු කියීපෙක්ඇතුළටතවෙන්න පුලන් උපරිම හන ලාවෙරයිඇඒගේ තමයි බක්මහකුණු ඒ වගේම තමයි ගම්නතුර. එතකොට මෙන්න්න ෂනික තරාව ගොඩක් කෙලාවට ඇති වෙනවා කාය බහුලත් ඇත් එක්. කාය බහුලක් ඇතේ දේ අධික කාය හුල පුද්ගලෙකුට තිෂණික රහ කියෙන ගක්ම ැතිව වන්න පුළුවන් තන විශේෂැන මානසික පසුබිමක් වෙනම පසුබිමත් වී නව තන. එතකොට දැන් මෙතන මේක බපාන හේතුව තමයි ගොඩක් කෙලාට දැන් අපිහිතම ඔබ ඉතා කාය හල පුද්ගලේ. ඔේ කාර වුලත්වේ පිබඳ බ බේ සමීපයත්මයන්ට දනුවත් කලනන්නේ ම මච්චර රය බහුලේ ම ලාවට බිසි කියන එක කියලනෑ. එතකොට ඔබේ කාරය බවුලත්වේ නොතකා ඔබ වටේ ඉන්න පුද්ගලයක් ඔබ අධි වහසර පත් කරන වන. ඔබ වැඩරාජකාරි කරන වෙලාවටත් ඔබට මනසර පිඩාවක් කරනවනම්. ඔබට ඒ වෙලාට ඇතිව ෆිලික ශෂනික තරාවක්න මේද. නමුත් ඒ ෂණනික තරහක් නිසා කවදාවත් ඔබ ඔබේ පවුල නැති කරගන්නවද නෑ නමුත් තරහගන්නවා පලින්ගම්. වචන කියන. එතකොට මේ වගේ වෙලාට ශෂණි ර විදී වනදේ තමයි ගොඩාක් කෙලාවට ෂනික තරහයි දත් රපි කිවවාගේ ගංමතුතර වගේ වෙන්ඩ ඕනිදේ සසිියල්ල උනාගෙන් පස්සේ අපි දුක්කෙනවා අපර්රාදිිම බැන්න කියලා. . <inaudible analyzes> ක් කියන්න තිබ්ා කිය අවස්ථාාව තියෙන එතකුට ඔයාපිකතාර නේත්‍ර ශෂනික තරා පිළිබඳ ඉර පසසි තවත් තරහක් කියෙන සංකාමේ තරාව කියලා මකද සංකාමේ තරහ කියනකත් එක් ඇති විච ස් පිල් ැනවීමත් එක් ඇතිෙනද ඕ තනිවීම සංකාව කියනක ඇතිවඩ පුළුවන් විධ්‍රමතියනවා විධ ක්‍රමතිනවා එක කැනේ වෙංවීම් වඩ පුළුවන් යන පේක්ෂිත දේවල්ෙන්ඩ පුළුවන් තනිවීම් වඩ පුළුවන් ඔය ඕන ආකාරකි මේ සංකාව කියෙනක හටගන්න පුළුවන් එතකුට සංකාවත් එක්ක ඇතිවෙන තරහාවට ම ොඳ උද හර කියන සාමාන්‍ය නත්‍ර ගෙදර අම්මා වැඩිපුරාදරය කරනවා කියලා කියන්නේ දුවටද පුතාටද පුතාට එතකට තාත වැඩිපුරාදරය කරනවා කියනෙක මොකක්දකි පදනම කව්දහෙම කිවේ ඒ අපි හදාගත්ය එතන විද්‍යාත්මක පසු ිමක් නැහැ නමුත් ැ හෙමහිතන් ගෙද පුතා ගෙදරින් එලීටේනවා. අම්ම ගෙදරයිනෝ. එතකට ෙදරින් පුතා අපිකිම කලාසිෙක්කට යන්න ගෙදරින් එලටේ නවා. එලට එනකොට දෙ මේ අම්ම ඔබ කිව්වවාගේ. අසීමි ආදරයක් මේ පුතාට තියෙන්න්නේඒ අසීමි ආදර නිසා මොක දෑ ගෙදරිද හිතන වන්නඩපුුවන් ගේෙදන තාා ිටකට ඔය යිද කියට ඒද ප්‍රශ්නයක් ඇතිකර ගනීදනිවාරෙන් ඕ ප්‍රශ්නයක් ඇතිකරයි මෙහම හිතන්න බැරිද මගේ පුතා කෙල්ල එක එකමක්කර සබධත් පවත්තනවදන්නේ මට නොදැනීම කක්කර දෙයක් තියෙනවදන්නේ කොයි වගේ පිරිස දන්නේ ආශ්‍රය කරන්නේ නේද දැන් හෙමම් වනා කල කවදවත් මේ අම්ම පුතාට මේක ඇවිලා කියනවාව. පුතාට සම්බන්ධඇතිය නවද කෞදශය කරන්නේ ඒක අහන්නේ. නමු. අර සංකාවය ඇති වනේ කොයි විදිහයටද. දැඩි ආදරය සමඟ දැඩි ආදරය මත පදනම් වෙලා ඇති සංකාව ඒ සංකාව නිසා තමන් වැඩිපුර මාදරක කන්න පුදගලට මොකද කරන්නේ. දැඩි ලෙගතු බක් දක්වන ඒ ලෙඟගතු බව නිසාම වැඩිපුර ඔවන් කෙන හොයෙනවා තින් ඒත් එක් මකද පොඩි තරහ ඇතිවන්න පුළුවන්. ඒ තරහා කවදාවත්. එලීට දාන්නේ. ඒ තරහා සමාට්‍ය සාධාන වන්න පුලුවන් සාාන වවෙන්නත් පුුවන් දැන් ඇත්තර මෙහම ගැටලුවක් නොවැඩත් පුළුවන් නේද. සංකාමේ තරහා සාධාරන වෙන්නත් පුලුවන් ආසාධාන වන්නත් පුළුවන්. එතකොට මේ වගේ සංකාමේ තරාවකින් දීර් කාලී නොි පිීඩා ඉඳදිනවන එතන ගැටලුවත් තියෙනවා ොකද රාපි කලින් කිව්වගේ නත්‍ර කලමනා කරනේ අභ්‍යන්තරී කළමනා කරනයක් එතන තියන්නේෙ. තරහ බැහැරට ප්‍රකාශ කිරීමක් එතන නෑ. තරහාව බැහරට පකාශනකොට මගේ ඇතුල තියෙනකොට මකක්ද වෙන්නේ ඉන්න ඕගන් සබේ හටෙකට වගේ දවල්ලට මේක ඉෆෙක් කරන පුළුවන් සමහරටරපුතා විිවාහෙන කන්න තම්ම ජීපත්යෙන්නේ මේගේ තත් තත්යන්න නිවාරම හර්ජාද වගේිතත්වයන් එන්න පුුවන් හරදය තමයි පාන වෙන්නේ හරජ්‍යාද තරක් නෙ ට අමතරව තියෙන ගඩාකායික රෝගවලට මේක හේතුවෙන්ට පුළුව. එතකොට ඊළඟ තරාව තමයි ලජ්ජා සහිත තරාව කියලා කියන්නේ. ලැජජාවත් එක්ක ඇති වෙන තරාව. දජවත්ත එක්කොම තරා ඇතිවවෙන්නේ දෙැන් අපි හිතුම් මෙම පුද්ගලෙක් තවත් පුද්ගලෙක්ක අවඥ්‍යාවකට ලක්කර. දෙ අපි තරෙන භාාවම කියමුක අමුව නෝන්ඩිරාග නෝන්ඩි කරාකිලකීමක එතකොට එහෙම වනාගින් පසේ තරහා ඇතියෙනවාන ඒ තරහා ඒවිලයට පිට කරන්නේ. එයා හිතේ තියංගඉන්නවා අ ආවල් අවස්ථාව මාව අවඥාවකට ලක්කර නිසා මමත් කව දරය ඔබ වචඥාවට ලක් කරනවා. මමත් කවදරය ඔබෙන් මේ පලි ගන්නා කියෙල හිතාන් ඉන්නවා හිතාන් ඉදලමකද කරන්න. වෙලාවා පසේ පලිගණ්ඩ බලා ඉන්න. එතකොට මේකේ මේත් මේක වන්න පුුවන් තව විදිිතියන. දැන් හොඳයින් විවාහ කරගන්න පුුවන් දුවෙක් ගෙදරක ඉන්නවා අම්මගේ තාත්තාගේ ආදරයෙත් එක්ක. ඒවගේම එහෝම කාලයක් ගත වෙනකුට මෙයා හදාගන්න ප්‍රේම සම්බන්තාවට ගෙදරින් නක මැටවියෙන. ඉරි පසේ ඇ තීරණය කරනවා හඳ පානයන්ද ඉර පස මොක දෙ කරන්න. යා ඒතරණ ගත්තගින් පස්සේ අම්මතතා ෙතිරෙ වෙන්නේ හොඳින් විවාහ කරගන්න පුළුවන් ච්චෙනෙක්න ඉට පස ඒ පුද්ලයා මන් හාලු විහලියන්ගේ මංගල උත්සව කිනකපුට මොකද ඇති වෙන්නේ. ලැජාවත් එක තරහා ඇැතියෙනවා කාගෙත් එකද ැ ඔබ ඉස්සල්ලකපු කතාව. තමන් ගැනමත් ඇතිවෙන්න බැරිද තරහාව තියන්න. ෙද්ජා සහිත රහ කියනක තන්ට මන්ගෙන ැතිවෙන්න පුුවන් රහ ඇතින්න ද බල ද බලලා ඉ ඒක තමන් ගැන මේ එක හැමවෙලම පාලන අප යතය තියෙන් මේක මේ පිළිබඳ අවබෝධය සහ අවෝධ පුළල්ලීම තමයි වැදගත්තයන්නේ එතකොට දැන් අපි හිතූ ලජ්ජා සහිත්‍ය තරහවත් එක්ක දැන් අප කියන්න පුළුවන් මෙම මගේ විවාහුත්සේ මට හොඳින් ගන්නඩ බැරි වුණා ඉට පස්සේ වෙනත් තමන්ගේ මිතුරන්ගේ විවාහුත්සවලට සහභාගි වෙනවා. එතකොට එහම සහභාගි වෙනකොට වෙනවා මෙහෙම දෙයක්. මට වඩා ලස්සනට මගේ ඉහෙලියොන්ගේ විවාහඋත්සවය ප්ලෑන් කලා තියෙනවා. එහෙම වෙලාවට ලෙජ්ජාවක් ඇති වෙනවා. මට ඒතරමට මට රඩ බරියීමම් පිළබඳ ට තරාවක් තිෙනවා අන්න එතනත් එලිටෙනවා. ජ සහිත ර ඉතින් අතිමට මේම කෙලවරවෙන්නේ නේත්‍ර මාන්සික රෝගවල අප ද ප්‍රේද කීපයක්ම කතා කලා තවත්ය න කහිපයක් මහිතන්න ඕ අනිවාර්රම කීපයක්ක්තින දැන් ගේ දහයක් පරීමම අපිට කතාගන්න පුලන් අපි නමුත් අටක් සීමාවට එමවා ප්‍රබලතාව මත පදනම් වෙලා ඉට පසති නො මවාගත් තරාව. මවාගත් තරාව කියලා කියන්නේ ඇත්තටම මෙතන තරහගන්න හේතුවක් නැහැ. නමුත් කිසියම් බලාපොරොත්තුවක් අපේක්ෂාවෙන් තරහගන්න. මේ හොදරම අපිට පැදිලි කරන්න පුලුවන් මේ පවුසස්සාාව අතුර විශෂයෙන් භාරයාව සහ ස්වාමිපපුරුෂය අතර දැන් අපි හිතමු ස්වාමි පුරුෂය ගෙදර ඉන්නකොට භාරයාව කරනවා මෙ මිහෙම දෙයක් තමයි කරාව බෝලය අතකගා ඉන්න. කරා බෝලය අත ඉන්දලා එයා කිසියම් පනිවිඩියත් දෙනවා. ස්වාමිපුරෂයට පනිවිඩියයක් දෙනවා. ඒ පනිවිඩය දෙන ගමන් එයා කියන්නේ මේ බෝලි හරිට සඳවිෙන් නෑ දැම් පරණය කියලා කියන. එතකොට එහමත් නැත්තන්ම් මකර වෙඩින් එකක් තිෙනවා යන්න ඩින් එකක්ක න්න තියෙනකුට පරණ සාරටි අරන් එෙනවා. අරගන ඇල්ලි වෙල එලිට අරගන බෙඩින් දෙකතුක්ම තියෙනවා මේ සාරය අඳිනවත් දන්නන්නේ ම මේකැ බැලුව කියලා කියනවා. දැ මෙයා මේ කියන පනිිවිේ සවාමිපුෘෂ තරම් ගන්ඩුවඩ මොකද කාතාාව කතාරන කවි භාෂාව. කවි භාෂාව තේරුම් නොත් ස්වාවිිපුරුෂයකට කවදාවත් ඇවැත්මත් නෑ පද කාතාාව කියල කියන්නේ කවි භාෂාවෙන් කතාර කෙනෙක් කියෙක නේත්‍රත් පිළිගැඩුව. ින්න ඕනදේ කියන්න කියන්න කවිභාෂාවෙන් කෙලකැන් කවි භාෂාව පපුර්ුණ කරල දය නොස අංකෘෂය පර්මිකරෂා පමණක් නෙමේ ආශික ඕනමකිනෙ. හරිද ඉතකොට දැ මේවා තාවකාලික දේව නමුත් මේක පුරුද්ධකට ගියොත්මකද වෙන්නේ හැම වෙලේම ඇය තමන්ට හිමි ඒ ආකර්ශණය ආකර්ශෂණය බලාපොරොත්තුවෙන් තරාගන්න. ආකර්ශනය බලාපුරත්තුුවන් තරහරගෙන මා කම රැකවර රැකවන්නේ ඕ අනිමරින්ම් ෙන්ඩ පුලුවන් කාන්තාව ආකාකර්ශණය රකවරන ඕෝ හැමදීම බලා ොක්කවන්නේ මරම බලපුරත් වන එකකට ඒ නොලබෙන තැන ඕවන් තරහාහරගෙන ඒක මොකද කරන්නේ මවා පාන්්යනො නමුත් ඇත්තරම තරහ වෙඩ උමනක් කියානේ. ොට මේ පුද්ගට ගොත්මැි කිය පු හ දියන් හිටයිගේ ය ර ල දික් දට අන්න පුළුවවා රීමම දික්සදර අන්න පුළුවන් ඒකැන්න ඒතකො මයි කාන්තාව වේගිං මොකද කරන්න පින්ගං හෝදනවා. සද්ද දාලා එතුක එකෙකර දාලා. වේගිං අතු ගානවා. හරිද ඊට පස්සික අමුතු සද්ධනකං සද්ද කරන් ෝ නෑ නික සද්ද දාලා පන්න නවා මට තරා ගීලි ඉන්නගේ. අන්නඒක තමයි නේත්‍ර මවා ගත් තරාව කියල කියන්න. ඊල්ලඟට අපි කතා කරම සදාචාර රහපිලි බ සදාචාර තරහව කියලා කියන්නේ සදාචාරයට උපරරිීමම ගරුගන්න පුද්ගලයෝ. එකන නීතියට ඉතාමන ලැද නීති අකරටම තියන්න ඕන කියලා කියන අය. එතකට ද හම පුදගලයුන්ට කෙ පොලිම පැන ස්රහටයනකට ඔන්න තරහෙනවා මේ කාලයට ඉතාම සමී පයින. එතකොට සාමනෙන් අපට පහගීත වසලේ ද ගොඩාකාන්නට ලැබන ඇ හ එ තමයි දනට එේම තම ඉදිරිට කෝම්බියි දන්න හ එතකොට මේමගේ පුද්ගලයෝ හැමවෙලේම අ අසාධානයට විුරුද්ධයි. මෙහෙමයි ඉන්න ගොඩක් කෙලාවට මොම දෙකල දින ඔව බලි පසල්ල හෙම තමන්ගේ මිතුරයට තමන්ගේ මිතුරයට මොක්කර අසාධානය කුණා පස ටක්්ගාල තමන්ගේ යාලුුවන ඉස්රට ලියට විල්ලට ඇයි සදාචාරය. හමවෙන්න බෑ ම යාලුව මගේ යාලුවවා වෙන මම පෙනීහිටනවා ල සදාචාරවත්ත තරහගන්න ඉන්න. පෙල්මිලමයි අතරත් ඕක ක් බැඩිවම තියෙනවා යාලුවට මොක්හරි වෙනකොට ඇල්ලා නිකම් ප්‍රශ්දාාගන්න නිකම් ප්‍රශදදාගන දැන් ඇතම කිය න හෙතට ඕකපී ට වෙනම කතාගරන්න පුළුව මාතුකාවක් ඕකපිතාකරොත්වට තේරෙ. ඒ සියල්ල හෝමෝන. ඒ සියල්ලම හෝමෝනවල බල පහැම්. බැඳීම කිය කියන දේද හෝමෝනද ප්‍රබලවෙන්න. නෑ ඔතන ෙමයි. බැඳීම ප්‍රබල වෙනවා. නමුත් ඔතන ඉස්සරහට මේ ඉස්සල්ලම පනින්නේ හෝමෝ දෙවනුව තමයි එන්නේ ඔබ කියන බැන්දනේ. මොකද ඔය බැඳීම් කියනේවා ඔබ දැකලති නොද මේ ලෝකයේ හොරි මේ රටේ හරි ස්තිර බැඳීම කොතන හරි. දැන් ඔබත් එක්ක පාසල්ගියපුූ තමන්ගේ හොඳම යාලුවත් එක්ක ඔබට එදා තිබුණ බැඳීම අදතිී නොද. නමු ඔබට හිතර නැද මං අහාවල් දවස හවල්දේ කරය අපරාද. හිදි අවස්ථා නද ඒ එක තමයි නත්‍ර තන තියෙන සියුම් අවස්ථාව ඉස්සල්ලම් පනින්නේ හර හෝමෝන විශේෂයෙන්ය නවෝනය දරුවන්ගේ තියෙනවා. එතකොට ඊළඟට අපිටේනවා කතා කරන්න ඇබැහිව් තරාව ඇබැහිවූ තරාව කියලා කියන්නේ ර අපි කියල කියන්නේ හොස්සලගින් සෑන්ඩ බැකිල් හොඳක් කිව්වත්තර යනවා නරකක් කිවත්තර යනවා නද අන්න ඒක තමයි ඇබැහිවු තරාව. ඉතින් ඒක හොඳ දෙයක් නෙමේ කවදාවත් ඒවගේ පුද්ගලයෝ ප්‍රංසාාවට ලක් එන්නේ සමාජයේ. ඒගට එනකටත් හර අපසන්නයි ඇබෙහි ච්චායි. න් අපි කතාකරම අට වෙනක පලිගනීමේ තරහා දරුණුමේක. එක ඇේ මම කපනනාකිවොත් කපනවා මරණනාකිවොත් මරණවාක කියර මටම තින් මෙන්න මේගේ පේ මාජ හ ැ හ . Taught, මේ හැමදේීම ඇ පාලට අඩත් කර ලුවන් දෙදව. ඊට පසේ තව යෙනවා මේ තරහ මගහැදීමේ ශෛලීකලෙ කක් තියනවා. එඒවගේම තව පුරුදු කල තරහ කියල කක්තියන අපි දහයක් ගැෙනනකව දන් අපි අටක් විස්සරසාගත කතා කර ති ඔයවගේ දවලු තියෙනවා. ඕ දැ තහා යන අය තරහ ගිහිල්ල ඉන්න අයි තරහ පාලනය කරගන්නට ඉන්න අයි. තරහ ගැෙන ගොඩාත්දේවල් දැනගන්න නඇති. දැන් කියන්නේ යනදේ යහලා ආයත් තරහගන්න එප. තරහ ගැන කතා කරනන්න තිබ කාල වෙලාව ඉවර වෙලාදයනවා. හැබැයි අපි නවති නෙනැ. අපි ඉදිරියට කතා බහ කරනවා කොහොමද මේ තරහ නිසා සමාජයෙන් අපිට ලැබෙන පිරිහීම. කොහොමද අපි තරහගන්න හේතුව නිසා අපිට නැතිවෙන සම්බන්ධතා. එතින් ඒනිසා ඉදිරියේදී කතබා දික්ගුවක් විදිහයට ඔබත් එක්ක විදහාදාගන්න බලාපොත්තු වෙනව නදරේදමේ ඉදිරි දසක ඉදිරි සතියක. ඒනිසා තරහ ගන්න නැතුව අද දවසට ිට සිදුවෙනවා මෙතු මට සමුදෙන් නති අද දවසේදිය අපි කතාභා කරන්න බලාපොරොත්තු වනේ තරහව සතුටද බාධාවදද කියන කාරණාව පිළිබඳව නමුත් අපි තාමත් ලස්සනට තරහව කියන්නේ මුකක්ද්ද මේ තරහවේ ප්‍රේධයන් මනවාද කියෙක හරි ලස්සනට කවමල්ම හතා පිට කියල දුන්න ඔබට කිය දුන්න එද නලිත් දවසකකා අපි හමුවමු. තරහ ගන්නේ නැතු ඉන්නේ කොමද රහ පොඩ්ඩ කරගෙන කොමද කටරල්වෙන්නේ කියෙනෙදේ දනගන්නට ස්තුතියි වන්දවවා අද දවසේදී අපිත්තේ එකක තුනනාට මනොචිකෙස්ක කවමල්දිසිල්වා. හත අපි පුොරතු විදිහටම ආයදවස්ක මේ මැද්‍රිය දබුණගේැමු සමු දෙෙන ඔබට හයිව ඔවු අපි තවත් විශෂංග සූදාාමින් තියෙනවා ඔබ වෙනුවෙන් අපි ළඟට තවත් විශෂාගේ ඔබ හමුවන්නට බලා පොරත්වවෙන්නන්න පොංච විරාමකට ගේල අපි නැවතත්වෙෙන්.